ගැටලුවක් යොමු වෙලා තිබුණා. ධර්මයේ හැසිරෙන්නේ නැති, ධර්මයට කැමති නැති, බණ අහන්නේ නැති අයත් එක්ක අපි කොහොමද ධර්මයේ හැසිරෙන කෙනෙක්, බණ භාවනා කරන කෙනෙක් කටයුතු කරන්නේ? දැන් අපේ පුද්ගලික ජීවිතය තුළ අපි භාවනා කරනව නම් හරි, බණ අහනව නම් හරි, සිල් රකින්නව නම් හරි, දන් දෙනව නම් හරි, ඒක අපි අපේ නිවන් මඟ වෙනුවෙන්, සංසාර ගමන වෙනුවෙන් කරන කටයුත්තක්. අපිත් එකට ඉන්න අපේ මව්පියෝ, අපේ සහෝදර සහෝදරියෝ, සමහරට භාර්යාව හෝ ස්වාමියා වෙන්නත් පුළුවන්, දරුවෝ වෙන්නත් පුළුවන්. මේ හැමෝම අපිට තාවකාලිකව මුණගැහිච්ච පිරිසක්, සදාකාලිකව ඉන්න පිරිසක් නෙවෙයි. මේකෙට ජීවිත කාලය ජීවත් වෙලා ටික දවසකින් මේ හැමෝම මරණයටපත් වෙලා වෙන් වෙලා යනවා. එහෙනම් සංසාර ගමනටම ගෙනාවු අයත් නැවෙන නිසා ඉන්න කාලේ ඒ අයගේ යුතුකම් කරගෙන, ඒ අයගෙන් ලබන්න තියෙන යුතුකම් තියෙන ඒවා උපකාර ලැබෙමින්, අපට පුළුවන් උපකාරයක් ධාර්මිකව කරමින් ගිහි ජීවිතය කරන් තියෙන උපකාර තියෙනවා. අන්න ඒව කරගෙන යාප්පුවෙන් හොඳ හිතින් ජීවත් වෙන්න. ඒ අයට එයාලා කැමති නැත්නම් ධර්මයට ධර්මය කියන්න යන්න එපා. අපි හොඳටම දන්නවා මෙයාට බණ කිව්වොත් එයා එක්ක අපිට බයිනවා, නැත්නම් ධර්මයට අපහාස කරලා පව් පුරව ගන්න. එහෙනම් එයාගේ අනුකම්පාවෙන් එයාට ධර්මය අහන්න දෙන්න ඕනේ නැහැ. එයාට කියන්න යන්නත් හොඳ නැහැ. තමන් කරන පින්කම් පුද්ගලිකව කරන්නට ටිකක් හරි තේරෙනවා නම් මෙයා ධර්ම මාර්ගයට ගන්න පුළුවන් කියලා එයාට පොඩ්ඩක් කතා කරන්න කමක් නැහැ. හැබැයි තේරුණොත් එයා ධර්මයට නිඳා කරලා අපහාස කරලා පෞරස් කර ගන්නවා කියලා නිහඬ වෙන්න ඕනේ. තමන්ගේ පිළිවෙත් මාර්ගය තමන් කරගෙන යන්න. භාවනා කරනකොට කාටවත් කියන්න අවශ්‍ය නැහැ. ඒක හිතින් වඩන්නට, සිහිය පවත්වන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න තමන් තනිවම. තව කෙනෙක්ට තමාරගෙන අනිත් අයට අහනකොට එයාල කැමති නැහැ කියලා. එහෙනම් හෑන්ඩ් ෆ්‍රී එකක් පාවිච්චි කරලා බණ අහන්න පුළුවන්. තමන් තනියෙන් අහන්න. හැමෝට බැහැන්න දාන්නේ අපි ඉතින් කරුණාවෙන්. නමුත් එයාලා අහන්නේ නැත්නම් ඒ ගැන තරහ ගන්නව නම් අනිටත් වඩා පවක් සිද්ධ වෙනවා ධර්මයට දේශ කරලා. එනිසා එවැනි අවස්ථාවල උපක්‍රමශීලී වෙන්න තමන් පුද්ගලිකව බණ අහන්න, පුද්ගලිකව භාවනා කරන්නට. තමන් කරන පින්කම් තමන් ඒ අයට කී කී ඉන්න ඕනේ නැහැ. තමන්ගේ නිවන් මග යන්න. මොකද එයාලේ ගමන එයාලේ ආවි, අපේ ගමන අපි යන්නට ඕනේ. ඒ නිසා හොඳම දේ මෙයාලා ධර්මය අහන්නේ, ධර්මයේ හැසිරෙන්නේ නැහැ කියලා අනිත් අය ගැන ගැටෙන්න එපා. ඒ අය සංසාරයෙන් ගෙන පුරුදු ගති පුරුදු නිසා තමයි එහෙම හැසිරෙන්නේ. ඉතින් අපේ තියෙන මේ වාසනාව, අපේ තියෙන හොඳ පුරුදු අපි ඇති කරගෙන තියෙන සසර ගමනේ පුරුදු කරපු නිසා ධර්මයේ, ඒ නිසා ඒ වාසනාව දිනු කරගෙන සසරින් ගැලවෙන්න අපි කටයුතු කරන්න ඕන පුද්ගලිකව. මොකද මේ කිසිම කෙනෙක් අපි අරගෙන යන්නේ නැහැ. එයාලේ ගමන එයාලේ ආවි, මගේ ගමන මම යනවා, මගේ පාඩුවේ කියලා තමන්ගේ ධර්මචරියාවේ යෙදෙමින් නිවන් මඟ දියුණු කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.